අපි මුලින්ම තබ්ලා එකක් වාදනය කරන්න මෙන්න මේ අක්ෂර ටික දැනගෙන ඉන්න ඕනේ. සින්දුවකට වාදනය කරන්න ඉගෙන ගන්න ඉතාම පහසුයි. මේ අක්ෂර ටික වාදනය කිරීමේ. අපි මුලින්ම ඉගෙන ගමු මෙන්න මේ අක්ෂර ටික. නා. මේ නා වාදනය කරන්න ඕනේ මේ ඇඟිල්ල මෙතනට තියාගෙන. මෙන්න මේ විදිහට වාදනය කරන්න ඕනේ. ඒ වාදනය කරන අවස්ථාවේදී මේ 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 මාපට ඇඟිල්ල පල්ලයට දාන්න එපා. එතකොට අපිට මේක වදින වේට් එක අපිට හිතා ගන්න අමාරුයි. මාපට ඇඟිල්ල මේ උඩ තියා ගන්න. මෙතන. මේක වැදුන ගාම මේ පුරුක තමයි වදින්නේ. ඒක වැදුන ගාම මේ මිස්සෙන්න ඕනේ. මේ විදියට. නැත්තම් මේ හඬ එන්නේ නැහැ. මේ ඇඟිල්ල උස්සගෙන ගැව්වොත් මේ විදිය හඬක් එන්නේ. ඒක නිසා එහෙම වාදනය කළා හරියන්නේ නැහැ. නාතා දෙකම එක තැනට වදින්නේ. අපි ඊළඟ අක්ෂරේ බලමු. ඊට පස්සේ තුන්. මෙන්න මේ හරියට. මැදට වාදනය කරොත් වෙන හඬක්. අපි ඊළඟට වාදනය කරන්නේ තීට. මේ ඇඟිලි දෙකෙන් වාදනය කරන්නත් පුළුවන්. මේ ඇඟිල්ලෙන් වදින තැනටම තමයි මේ ඇඟිල්ලෙන් වදින්නත් ඕනේ. මේ ඇඟිලි දෙකෙන් වාදනය කරන්න පුළුවන්. මේම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නැත්තම් මේ ඇඟිලි තුනෙන්ම වාදනය කරන්නත් පුළුවන්. මේ ඇඟිලි දෙකෙන් ටිකක් වේට් එක අඩුයි. ස්පීඩ් වාදනය කරනකොට මේ ඇඟිලි දෙක ඉතා ප්‍රයෝජනවත් වෙනවා පිට වාදනය කරන්න. මේක හට්. මේක සද්දේ බාරයි. ලෝ ගතියක් එනවා. මේකෙත් මේ ඇඟිලි ටික වදින තැනටම තමයි මේ ඇඟිල්ල වදින්නත් ඕනේ. මැද ඇඟිල්ල වැදුනේ කොතනටද? එතනටම තමයි මේ ඇඟිල්ලත් වදින්න ඕනේ. අපි ඊළඟට ඉගෙන ගමු ගේ. මේ ගේ වාදනය කරන්නේ අත මේ ටික මේකේ වාදි ගෑවෙන්නේ නැතුව මෙන්න මේ විදිහ හඬ ගන්න උත්සාහ ගන්න ඕනේ. ඊට පස්සේ මේක තියවිලා මෙහෙම ඉස්සෙන්න ඕනේ ගේ. ඊට පස්සේ ගී ගි ගේ ගි ගේ ගි. ඒක මෙතනින් බර වෙලා වදින්න ඕනේ. ගි ගේ ගි ගේ ගේ ගි ගේ. වාදනය වෙනකොට මේ 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 ඇඟිල්ලෙන් තමයි වදින්න ඕනේ. ගේ ගේ ගි. ඊට පස්සේ මැද ඇඟිල්ල ගි ටිකක් බර වෙලා ගේ ගි ගේ. මේ විදිහට වාදනය කරන්නත් ඕනේ. ඒක ගොඩක්ම බර වෙලා තමයි මෙතනින් වාදනය වෙන්නේ. ඒක වාදනය වෙන්නේ මෙන්න මෙතනට. මෙතන තමයි වාදනය වෙන්නේ. ඒක මෙතනින්
අපි බැලන්ස් කර ගන්න ඕන පිච් එක මෙතනින් මෙතනින් බර කරලා හැම බර කරලා තමයි මේ 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 විදියට අහඳ ගන්න උත්සාහ ගන්න ඊට පස්සේ බාය කිනුයි ඉල් එකිනුයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ජිල් කියලා මේ දෙකෙන්ම හන නිපදවන්නේ දා මේ දෙකම එකට වදිනවා දා දින් බායක ඒ විදිහටම තමයි වදින්නේ නේ මේ අතින් විතර තුන් අක්ෂරේ එකතු වෙනවා ගේ එකට තුන් අක්ෂරේ වාදනය කරන්න අඬ ගන්න උත්සාහ ගන්න නැත්තම් මේ විදිහට තමයි වාදනය වෙන්නේ ක්ලාසිකල් වල ඒ වුණාට ලයිට් මියුසික් වල මේ ඇඟිල්ල ප්‍රැක්ටිස් කරගන්න මේ දෙකෙම වාදනය කරන්න ඉගෙන ගන්න ඕනේ මේ විදිහටත් වාදනය කරන්න ඊට පස්සේ අපි ඉගෙන ගමු තා තා වාදනය කරනකොට මේ දෙකම එකතු කරලා මේකෙන් මේ කී අක්ෂරේ තමයි කී මේම වහලා වාදනය කරන්නේ ඒ කී එක පාවිච්චි කරන්න නැතුව අපි මෙන්න මේ විදිහට කී එක පාවිච්චි කරන්න ඕනේ මෙතනට වදින්න මේ විදිහට ඒක පිච් එක හදා ගන්න ඕනේ මෙතනින් බර කරලා මේ හැම බර කළා. හැම මේ 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 කළු රවුම මැදටම ගන්න ඕනේ අත. එතනට. ඊට තමයි බර කරන්නේ. අවශ්‍ය පිච් එක ලබා ගන්න. එතකොට. එක බර කළා තමයි මේක වාදනය කරන්න ඕනේ අවශ්‍ය ගානට හදා ගන්න ඕනේ. ආ. තුන් වාදනය කරන්නත් මේ විදිහට. තව තියෙනවා ක්‍ර ඒක තා එක එකට වාදනය කරා වේ ක්‍ර අක්ෂරය වදින්නේ බායකිනුයි නායක එකතු කරලා එකක් පොඩ්ඩක් පරක්කු කරලා වදින්න ඕනේ නායක පරක්කු කරලා වදින්න ඕනේ ක්‍රාක්ෂරේ මේ විදිහට වාදනය කරනවා. හත් වාදනය වාදනය කරනවා. ක්‍ර. මේ විදිහට වාදනය කරතයි. අපි ඊට පස්සේ ඉගෙන ගමු තිරිකිට. මේ විදියට වැරදිත් නෑ ඒ වුණාට අපි කී අක්ෂරේ මේ ඇඟිල්ලට ගන්න මෙහෙම මෙහෙම වදින්න ත්‍රිකිට ඒ විදියට ප්‍රැක්ටිස් කරන්න ත්‍රිකිට ඊට පස්සේ නා තිරිකිට
නාතිරි කිටේ වාදනය කරන්නේ. නාතිරි කිට. ඊට පස්සේ නකතිරි කිට නකතිරි කිට. ඒ විදිහට නකතිරි කිට ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ ඉගෙන ගමු දාතිරි කිට නකතිරි කිට දාතිරි කිට නකතිරි කිට ඒ විදිහට ස්පීඩ් කරගන්න දාතිරි කිට නකතිරි කිට ඒ විදි මේ මේ පද ටික ස්පීඩ් කරගත්තොත් තමයි ලයිට් වලට වාදනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සින්දුවකට වාදනය කරන්න ඉගෙන ගන්න ඉතා පහසු වෙන මේ විදියට තිරි කිට මේ යන රටාවටම ඉගෙන ගන්න.